අද ලංකාවේ ප්‍රජාවට තියෙන ලොකුම බරපතල ප්‍රශ්නයක් තමයි පෝෂණ ඌනතා. නැත්තම් අපි මන්දපෝෂණයෙන් කුඩා දුවා දරුවන් එම පෙළෙනවායි කියන කතාව අපි කියනවා. නමුත් ලංකාවේට ආවේනික අපේ පාරම්පරික කෘෂි සංස්කෘතිය තුළ ඒ වගේම අපේ පාරම්පරික ඥානය තුළ අපේ ආදී මුතුන් මිත්ත දන්නා වූ ආහාර රටාවක් තිබෙනවා. ඒ ආහාර රටාව අපි අමතක නොකළා නම් මේ අවස්ථාවේ අපිට මන්දපෝෂණයකට අපේ දුවා දරුවන්ට මන්දපෝෂණයට මුහුණ දීමට සිදු වෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. අපි ගත්තොත් එහෙම වර්තමානයේ 1972 කෘෂිකාර්මික විප්ලවයත් එක්ක අපිට ආපු බොහෝ පාම් පිටි ආශ්‍රිත ආහාර ඒ වගේම වෙනත් කෘතිම නිෂ්පාදනය වෙන සොසේජස් වර්ග වෙන්න පුළුවන් පිටිකිරි වර්ග පානීය වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වලට වර්තමානයේ සමාජය අබ්බැහි වෙලා තිනවා. ඒ නිසා ඒවා අලෙවි කරන සමාගම් වලට බහුල මුදල් දෙන්න සිදුවීම නිසා අපි උපේන ආදායම අපේ පවුලේ නැත්නම් අපේ කුඩුම්බියේ ආහාර අවශ්‍යතා නැත්නම් පෝෂණ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට ප්‍රමාණවත් නොවිලා තිනවා. මම හිතනවා මේකේ වගකීම දරන්න ඕන අපේ වැඩිහිටි පරම්පරාව සහ වර්තමානයේ වැඩිහිටියන් වූ පරම්පරාව සහ වර්තමානයේ තරුණ පරම්පරාව. මොකද අපේ ආහාර රටාව බැඳලා තිබ්බේ අපේ කෘෂිකාර්මික ජීවන රටාවත් එක්ක. මෙහිදී තිබු ඉතාම වැදගත් දේ තමයි දකපුරුද්ද, ධනපුරුද්ද, කලපුරුද්ද ඒ තුළ ඇති වෙන පළපුරුද්ද තුළ තමයි අපේ කෘෂිකාර්මික බවවග වගා කරේ. ඒ වගේම ගෙදර ආහාර සංස්කරණය කරේ. මං හිතන්නේ රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොත ලියන අවස්ථාවේ ලියලා තිනවා එක අවස්ථාවක අපේ ගෙදර ඉන්න අම්මා නැත්නම් අපේ හිටිය ආච්චි අම්මා වෙද මවක් කියලා කියන්නේ වෛද්‍යවරියක් වර්තමානයේ හැටියට අපේ වෙද මාතාව අද අපේ ගෙදරින් ගිහිල්ලා තිනවා පෑලදුරින් ගිහිල්ලා තිනවා කොහෙ ගියාද කියනවත් අපි දන්නේ නැහැ. මොකද අපේ අම්මට නැත්නම් අපේ ආච්චි අම්මට වෙද මාතාව කිව්වේ එයා කුස්සියේ තියෙන සරක්කු ටික එහෙම නැත්නම් අපි ඒවට කියනවා කුරුඳු පොතු ටික, ගම්මිරිස් ටික, සෝදුරු ටික, මාදුරු ටික, උළුහාල් ටික, කොත්තමල්ලි ටික ඒ වගේ දේවල් භාවිතා කළා. ඒ වගේම ඇගේ ගෙවත්තේ තිබ්බ ඉඟුරු කහ ටික කරපිංච ගහ භාවිතා කළා. බොහෝ සරල රෝගවලට ගෙදරදිම අත්බෙහෙත් කරන දැනුම ඇයට තිබිලා තිබුණා. ඒ වගේම ඇය හොඳ ගෘහණියක් වගේම හොඳ වර්තමානයේ හැටියට නම් කෝකියේ. ඒ කියන්නේ දක්ෂ කෝකියේ. ඇත්තටම කෝකියෝ කියන වචනයටත් මම කැමති නැහැ. අරක් කැමියෝ කියන වචනටත් කැමති නැහැ. අපේ අම්මා හොඳට උයන්න දන්න අම්මා කෙනෙක් කියන එක තමයි අපිට කියන්නේ. මොකද ඒ අම්මා උදේට කණ්ඩ දෙන්න ඕනි මොනවාද තම දරුවන්ට මොනුබුරන්ට තම ස්වාමියාට කණ්ඩ දෙන්න බොණ්ඩ දෙන්න ඕනි මොනවාද කියලා දැනගින්න. ඒ වගේම දවල්ට දිය යුත්තේ මොනවාද කියලා දැනගෙන හිටියා රැට දිය යුත්තේ මොනවාද කියලා දැනගින්න. මොකද ඒක තමයි අපේ ආහාර සංස්කෘතිය. අපේ සංස්කෘතිය කියන්නේ ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියකට තිතාම වටිනාකමක් තියෙනවා. මොකද කියනවා අපි බත් වර්ග කීයක් ආපු මිනිස්සුද? නමුත් අද අපි කන්නේ රයිස් කුකරේ කීදෙන බත් එක කන්න තමයි අපි ඔක්කොම දන්නේ. පාට රතු වුණොත් රතු හල් බත් කනවා, පාට සුදු වුණොත් සුදු හල් බත් කනවා, නාඩු බත් කනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? කැකුළු බත් කනවා. ඉතින් හොඳයි කියන වෙලාවට පැරණි හාලක බතකුත් කනවා. අපි එළවලුවක් කනවා, මාළුවක් කනවා. ওই දේවල් තමයි අපි කන්න පුරුදුලා තින්නේ මස් ටිකක් එහෙම උයාගෙන කනවා. නමුත් අපේ පැරණි අම්මා උදේට බත් తిව්වා, කිරි බත් తిව්වා, මොම් බත් తిව්වා, ඉරිඟු බත් తిව්වා, කොල්ලු බත් తిව්වා, කව්පි බත් తిව්වා. ඒ වගේම අපි ගත්තොත් එහෙම විවිධ වර්ගවල බත් වර්ග රාශියක් කිව්වා. අද අපි ඒ බත් එකක්වත් උයන්න දන්නවා. අඩුගානේ ඇගිටි බත් අපි අද දන්නවද? හූසල් බත් අපි දන්නවද? හූසල් බත් කියනවා සමහර කට්ටිය කියනවා සුණු සහල් බත් කියලා. සුණු සහල් බත් අද ඉන්න පරම්පරාව කාලා තිනවා. මේවා අපි හාල් වලින් කැඩි කැට වලින් තමයි සුණු සහල් බත් කියන්නේ. ඒ වගේම කුඹුරේ ගොයන් ටික පාගලවල වී ගන්නවට බැතකොඩෙන් අයිනේ වී ඇටේ සම්පූර්ණ හාල්ට සම්පූර්ණ වෙලා නැති අසම්පූර්ණ වෙච්ච ඒත් යම් කිසි ප්‍රමාණයට ඇටේ තියෙනවා ඒවා අපි ඇගිටි කියලා හඳුන්වනවා. ඇගිටි ටික තඹල ඉවර වෙලා ඇගිටි බත් කියන. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙනේරි බත්, කුරහම් බත් කීයක් ජාති බත් හැදුවද? ඒ වගේම අපේ අම්මලා උදේට මොනාද බොණ්ඩ දුන්නේ? එක්කෝ එළ කිරි කෝප්පයක්, එහෙම නැත්තම් මුං කැඳ වෙන්න පුළුවන්, කිරි කැඳ වෙන්න පුළුවන්, කොළ කැඳ වෙන්න පුළුවන්, කුරහන් කැඳ වෙන්න පුළුවන්, කිතුල් පිටි කැඳ වෙන්න පුළුවන්. එහෙම බොහෝම ජාති අපේ ආහාරයට උදේ එක්කලා තිබා. මේවා තුළ ඉතාම හොඳ පෝෂණයක් තිබ. මට මතකයි මේ මෑත කාලේ මම
මුලදී යාපනය ප්‍රදේශයේ සංචාරය කරන උට ඒ කට්ටිය ඉතාම රසවත් බතක් පාසානම් කියලා උදේට උයලා තිබ්බා. ඇත්තටම කියනවනේ ඒ බත තුල තිබ්බ මොනවාද අපේ ධාන්‍ය වර්ග ටික. ඒ වගේම රට ඉඳි මිදි තිබ්බා. මෙහෙම මිශ්‍ර වෙච්ච රසවත් බතක් උදේට කන්න පුළුවන්. අපේ ඇගිටි බත් ටික ගත්තොත් ඇගිටි හාල් ටික අරගෙන ඉවරලා ඒ බතට බත උයලා පොල් රැලි ටිකක් දාලා හොඳට කලවම් කරලා ඉවරලා ඒ පොල් රැලිත් එක්ක හොඳ ලුණු මිරිසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සීනිත් එක්ක වෙන්න පුළුවන්. එහෙම ආහාරයට ගත්තා. එහෙම ආහාරයට ගත්තා ඉන් පස්සේ මොකක්ද වෙන්නේ? උදේට රසවත් ආහාරයක් එහෙම හොඳට වැඩ කරන්න පුළුවන් ගොවියා. ඒ වගේ ආහාර රටාවක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපේ ආහාර රටාවේදී උයන එක වුණත් මං හිතන්නේ ඉතාම පිරිසිදුව කරා. අපිට කටට කැම රුචිය වැඩි වෙන්න ඇඹුල් සහිත කැම දුන්නා. ඇත්තම කියනවා නම් අපි අද උයනවා නෙමේ තම්බල කනවා කිව්වොත් නිවැරදි. අපි කනවා නෙමේ ගිලිනවා. මොකද මම එහෙම කියන්නේ අපි හොඳින් ඉව්වා නම් උයන එකේ තියෙන්න ඕන එළවලුව කිව්වම ඒක කහට රස, කසාය රස, තිත්ත රස, පැණි රස, ඒ ඇඹුල් රස ඔක්කොම තියෙනවා. නමුත් අපි එහෙම අද රසට උයන්නේ. අපි හොඳට කෑවනම් කන්න වෙලාව අරගෙන අපේ කටට ඒ රසවල ටික ඔක්කොම දැනෙන්න ඕන. නමුත් අපි අද කන්නේ මිරිස් රහට නැත්තම් ලුණු රහට තමයි අපි බත් ටික කන්නේ. මං හිතන්නේ මේකෙන් අපේ පෝෂණය ගිලිහිලා තිනවා. ලංකාවේ ගත්තොත් එම දළු වර්ග, කොළ වර්ග ආහාරයට ගන්න පුළුවන්, වැල් වර්ග, මැල්ලුම් වර්ග එහෙම තිනවා. බොහෝ විට ගත්තොත් එම 200කට විතර ආසන්න සංඛ්‍යාව. මල් වර්ග ගත්තොත් එහෙම කන්න පුළුවන් මල් දළු වර්ග 50 60කට ආසන්න සංඛ්‍යාවක් අපේ වනාන්තරවල, අපේ ඕවිටවල් වල, අපේ වැටවල් වල තිනවා. නමුත් මේවා උයන්ඩවත් කිසිම දෙයක් අපේ වර්තමාන ගෘහණිය දන්නේ නැහැ. නැත්තම් යාට දැනගන්න උවමනාවක් නැහැ. නැත්තම් කාර්ය බහුල නිසා එයා ඒව මගහරිනවා. නමුත් ඒ තුළ අද වර්තමානයේ දරුවන්ට මන්ද පෝෂණය, වැඩිහිටියන්ට මන්ද පෝෂණය, ඒ වගේම වැඩිහිටියා උපේන මුදල, ගෙදර ස්වාමියා උපේන මුදල, ඒකෙන් 3/2ක් පමණ යන්නේ ඖෂධ සඳහා. මොකද හේතුව අද අපිට ඇතිලා තියෙනවා පාලනය කරගන්න බැරි දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් වීම. ඉස්සර අපේ ගෙවල්වල මිරිස් සම්බරන ගලේ තිබ්බ ගුලි කීපයක්. එක ගුලියක් තමයි කහ ගුලිය, එක හොඳ විස බීජ නාශක, අනිත් ගුලිය තමයි මිරිස් ගුලිය. අපිට අද මිරිසට රසට ගන්න එක. ඊළඟට 3/5 ගුලිය. මේ 3/5 ගුලිය තුළ කුරුඳු පොත්තේ ඉඳලා සූදුරු, මාදුරු, ඒ වගේම කොත්තමල්ලි, ඒ සියල්ලම තිබ්බා. ඒක මොනවාද? එනසල්, කරමුණටි, ඒ 3/5 ගුලිය තිබ්බා. ඊළඟ ගුලිය තමයි ගොරක ගුලිය. ඒකත් ගොරක ගුලියත් මිරිස් ගලේම තිබ්බා. අන්තිම ගුලිය තමයි අබ ගුලිය. අබ ගුලියත් මිරිස් ගලේම තිබ්බා. මේ දෙසැම්බර් මාසේ අබ ගුලිය තියෙනකොට මේ වැහි කාලේ හැදෙන සීතල හින්දා ඇතිවන හෙම්බිරිස්සාව, සෙම් රෝග නැති කරන්න ඉතාමත්ම අබ ගුලිය වැදගත් වෙනවා. ඒ වගේම ගොරක ගුලිය තිබ්බ නිසා ගෙදර මිරිස් ගලේ තුල කවදාකවත් අපිට කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන්න ඕනේ නැහැ, රුධිර පීඩනයට බෙහෙත් බොන්න ඕනේ නැහැ. මොකද කොලෙස්ටරෝල් තිබ්බෙම නැහැ. මොකද අපි ගොරක ගුලිය තියෙන ගොරක ටික අපි හැම වෙලාවෙම හොද්දට මොසු කළා, හොඳට හොද්ද හැඳි ගාලේ වල තමයි අපි කියන්නේ. ඒක හොඳ මිශ්‍රණයක්. ඉතින් මේවන් දේවල් මම හිතන්නේ අද සමාජයට අපි අඳුනලා දෙන්න උත්සාහ වෙන්න ඕන. මොකද හේතුව තමයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ අඩුවීම තුළ තමයි අපිට ශක්තිය නැතිලා තියෙන්නේ. අපිට ප්‍රතිශක්තිකරණ අඩුවීම තුළ, ශක්තිය නැතිවීම තුළ අපේ බුද්ධියේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ බුද්ධියේ ක්‍රියාකාරීත්වයේ ශක්තිය අඩුවීම තුළ, බුද්ධියේ ක්‍රියාකාරීත්වයේ නැතිවීම තුළ, අපි රෝගී බවට පත්වීම තුළ අපිට ධනෙ ඉපෙවීමේ හැකියාව, නැත්නම් අපිට ශ්‍රමයේ එකතු කිරීමේ හැකියාව සමාජයට නැතිලා යනවා. මේ ශ්‍රමයේ එකතු කිරීමේ හැකියාව නැතිකම තුළ අපේ දුප්පත්කම නිවසට ඉස්සරහ දොරින් එනකොට අපේ නිරෝගී භාවය ඒවා පෑල දොරින් ගෙදරින් පිටත් වෙලා යනවා. ඉතින් මේක වළක්වගන්න අපේ ගෘහණියන්, අපේ වැඩිහිටියන්, අපේ දෙමාපියන් දේශීය ආහාර සංස්කෘතිය කෙරෙහි දැනුවත් කළ යුතුයි. ඒ වගේම උදේට මං කියපු කිරිබත් රාශිය දැන් අපි අද වර්තමානයේ දන්නේ නැහැ. ඉරිඟු බතක් කන්න දන්නේ නැහැ, ඉරිඟු රොටියක් කන්න දන්නේ නැහැ. ඉතින් අපි අනාගතයේදී ඒවා අපේ ගෘහණියන්ට උගන්වන්න පුළුවන් නම් මං හිතන්නේ නිරෝගී පෝෂ්‍යදායි දරු පරපුරක් බිහි කරන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් ගත්තොත් අපි එළ කිරි බොන්නේ නැහැ. මොකද සෙම වැඩි කියලා. අපිට බටහිරින් පුරුදු කරපුවා. නමුත් අපේ ආදී ආතම්ම, ඒ වගේම අම්මා දැනගෙන හිටියා එළ කිරිවල තියෙන සෙමගතය අයින් කරන්නේ කොහොමද? එළ කිරි ටිකක් උණු කරනකොට ඒකට ඉඟුරු පෙත්තක් දැම්මා, සුදු ලුණු විකක් දැම්මා, බම්මුතු නැත්තා කලාඳුරු අල කැබැල්ලක් දැම්මා, ඉඟුරු පෙති කීපයක් දාලා තම් කිරි ටික හොඳට උණු කරලා දරුවන්ට බොන්න දුන්නා. ඒ තුල අපේ සෙම් රෝගය ඇතිවීම නැති වෙලා තියෙනවා. ඉතින් බහුජාතික සමාගම් තුල මේවා විනාශ වීම තුල අපි රෝගී ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවට අපේ අනාගත දරුවරු පරපුර බිහි කරනවා. ඉතින් මේක වළක්වා ගැනීමට
අපි ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරමුයි කියලා මම පාරම්පරික ආහාර රටාව වැඩි දියුණු කරලා පවත්වලා දීලා ඒක අනාගත පරපුරට දෙන වේදිකාවක් අපි වෙමුයි කියලා ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා.